රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන. ජීවිතය හරිම අභියෝගාත්මකයි. ඒ වගේම අපි ගෙවමින් ඉන්නේ, පසු කරමින් ඉන්නේ අභියෝගාත්මක කාලවකවානුවක්. අපේ අවශ්‍යතාත් අභියෝගාත්මක වෙලා. ඒ නිසා අපිට අවැසි අවශ්‍යතා අපේ නිවසින්ම පිරිමහ ගන්න පුළුවන් නම් ඉතාමත් ලොකු වටිනාකමක් ඒකට ඇති වෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලවක වහනුව තුළ ගෝලීය වශයෙන් ඇතිවෙච්ච අර්බුද හමුවේ බොහෝ දෙනෙක් තමන්ගේ ගෙවත්තේ මොනවා හරි දෙයක් වගා කරගෙන තමන්ගේ පරිභෝජනයට ගන්න, තමන්ගේ පවුලේ සමාජිකයත් එක්ක පරිභෝජනයට ගන්න පුරුදු වෙලා තිබුණා. මේකට හොඳ රාජ්‍ය මැදිහත්වීමකුත් පසු කාලීනව ලබා දුන්නා. රාජ්‍ය ආයතන තුළින් දැනුවත් කිරීම කරා විතරක් නෙමෙයි, රාජ්‍ය ආයතනවල තිබෙන මේ ඉඩ නිකන් තිබෙන ඉඩ ඔවුන් ප්‍රයෝජනවත් විදිහට ප්‍රයෝජනයට අරගනිමින් ඒ ඉඩකඩවලත් වගා කිරීම සිදු කළා. ඉතින් අපිට මේ රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහනේ මේ දේවල් පිළිබඳව හොයාගෙන යනකොට අපිට හම්බුණා බත්‍රමුල්ල ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැඩ බලන කාර්යාලයට අයත් ඉඩමක හරි අපූරුවට වගා කරලා තිබෙන ආකාරය අපි අද රන්බිමට අරුණැල්ල වැඩසටහනෙන් ඒ පිළිබඳ කතා කරමින් ඔබට පෙන්වන්න බත්‍රමුල්ල ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් වැඩබාර නිලධාරී කාර්යාලයට අහිතිවන ඉඩමක හරි ඒ ඉඩම හරි අපූරුවට උපයෝගී කර ගනිමින් වගා කරලා තිබෙන ආදර්ශ වගාවක් සිදු කරලා තියෙන ආකාරය තමයි අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මොකක්ද මෙහි අරමුණ සහ අභිප්‍රාය කියන කාරණා පිළිබඳ අපි කතාබහ කරනවා. අපි ආරාධනා කළා වැඩබාර නිලධාරී සරෝජිත් අමරසේකර මහත්මයව හම්බුණා අපිට. සරෝජිත් මහත්මයා, ඇත්තටම මොකක්ද මේ ඉඩ ප්‍රමාණය, කොහොමද මේ වගේ දෙකට යමුනේ කියලා අපි මුලින්ම කතා කරමු. ඇත්තටම කියනවා නම් පහුගිය දවස්වල තිබිච්ච කොරෝනා වසංගතයේ කාලයේදී රටේ මේ ජනතාවට ගන්න තිබුණ මේ ප්‍රශ්න දෙක අපිට ඇත්තටම අපේ හිස් ඉඩම් වගා කරන්න කියලා අපේ මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් අපිට දැනුවත් කරා. ඒ අවස්ථාවේදී අපිට ඉතින් හිස් ඉඩම් මෙතන අපේ ප්‍රොජෙක්ට් එකක් කරන්න තිබුණා. දැන් අවුරුද්ද විතර කලින් තමයි මේක එක්වය කරලා තිබුණ මේ ලෑන්ඩ් එක. ඒකේ ප්‍රොජෙක්ට් එක ආර්ථික දුෂ්කරතාවයෙන්ද පොඩ්ඩක් ප්‍රමාද වෙන ගතියක් තිබුණා. ඒ වෙලාවේදී අපි ඉහළ කළමනාකාරීත්වයෙන් විස්තරේ අහලි විල ඒගොල්ලන් දැනුවත් කළා. අපි වගා කිරීමක් පටන් ගත්තා. අපේ ඉන්න මංගාවින්න සේවක සංඛ්‍යාව යොදාගෙන ඒගොල්ලෝ ඇත්තටම රාජකාරී කරන අතරතුර ඊට කලින් උදේ සාමාන්‍යයෙන් පාන්දර වැඩට ඇවිල්ලි වෙලා මේක හරි උනන්දුවෙන් කරන්න පටන් ගත්තා. නඩත්තු කිරීමත් ඒ වගේම කරගෙන ගියා. ඒකේ පළදාව දැන් ඇත්තටම අපිට ලැබිලා තියෙනවා. අපේ ඉන්න සියලු සේවකයින් ගොඩක් වෙලාවට මේ පළදාව මිලදී අරගන්නවා. ඒ කියන්නේ මේ සුභ සාධන වැඩක් වශයෙන් තමයි අපි කරගෙන යන්නේ. ඇත්තම කෘෂිකර්ම කටයුතු මේව කරගෙන ගියාට අහිතකර පොහොරක් රසායනික ද්‍රව්‍යයක් කිසි දෙයක් මේකට යොදලා නැහැ. ස්වභාවික දේවල් වලින් තමයි අපි මේව කරගෙන යන්නේ. ඇත්තටම ඉතින් අපිට සන්තෝෂයි. අපි මමවත් ගොඩක් වෙලාවට දැන් ගෙදරින් මේ පිට මාකට් වලට ගිහලා ආහාර ගේන්න ටිකක් අදිමදි කරනවා. අපිට මේකේ තියෙන රසයේ ගුණේ ඇත්තටම පොඩි වෙනසක් තියෙනවා. අපි ආහාරයට ගන්න කිසියම් භෝගයක් පැලයක් විදිහට වැවිලා ටිකෙන් ටික උස්මහත් වෙලා එහි පළදාව දකිනකොට අපිට ලැබෙන්නේ පුදුම සතුටක්. ඒක නිවසක නම් නිවසේ ඉන්න පවුලේ සමාජිකයින් එක්ක බෙදා හදා ගනිමින් Tamanගේ පරිභෝජනයට ගත්තම දැනෙන්නේ හරි අපූරු සතුටක්. එහෙම රාජ්‍ය ආයතනයක Tamanට තිබෙන ඉඩමක ඒ වටපිටාව උපයෝගී කර ගනිමින් මේ විදිහේ නිවසේ පරිභෝජනයට අවශ්‍ය බොහොමයක් එළවලු භෝග පලා වර්ග වගා කරලා තිබෙනවා මේ භූමි ප්‍රදේශය තුළ, භූමි භාගය තුළ. සරෝජිත් මහත්මයා, ඇත්තටම කොහොමද දැන් මෙහින් ලැබෙන පළදාව කොයි විදිහටද සමාජිකයන් අතර බෙදා හරීමක් සිදු කරනවද, නැත්නම් අලෙවි කියලා ඒ මුදල් වලින් කිසියම් සුබ සාධන කටයුත්තක් සිදු කරනවද, කොහොමද කරන්නේ? මංගා වින්නා සේවක 40ක් විතර වැඩ කරනවා. ඒ සේවකින් අතර අපි මේක පොඩි මේ එකක් හදලා හැමෝටම ලැබෙන පරිදි
මේක බෙදලා දෙනවා යම්කිසි සාධාරණ මුදලකට. ඒක උපයෝග කරගෙන මේ මුදල් වලින් අපි මේකේ තව නඩත්තු කටයුතු කරන්න ඕනේ. කුකුල් පොර දාන ඒවා සල්ලි දීලා මිල දීගෙන මේවා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි ඇතර මණ්ඩලයට මේ මේකෙන් ගන්න මේවා වලින් අපි මේ හොකන්දර පොම්පාගාරේ පොඩි කන්ස්ට්‍රක්ෂන් වැඩකුත් කරලා දීලා තිනා මොකෝ මිනිස්සුන්ට මේ කොරෝනා කාලෙදි මෙහෙ తిවි හිටපු කට්ටිය දෙකට කැඩුවා මොකෝ කට්ටිය මේ එකට ඉන්න එක එච්චර සුදුසු නැති හින්දා ඒගොල්ලන්ට එතෙන්ට අපි දෙකට කැඩුවාම ඉන්න තැනක් තිබුණා ඒක මේකෙන් කරපු දේවල් වලින් ඒගොල්ලන්ට අපි ඉන්න ඇත්තටම රෙස්ට් රූම් එකකුත් හදලා දුන්නා ඒක ලොකු කාර්යයක් මේකත් එක්ක අපි කරපු ඇත්තටම මේ මේකත් එක්ක අපේ සේවක මණ්ඩලය හැමෝම ගෙවල් වල ඒ විදිහට තමන් පොඩියට හරි තියෙන ඉඩ ප්‍රමාණය මේක මේක ආදර්ශයකට අරගෙන වගා කරලා තියෙනවා වගා කරලා ඇත්තටම හැමෝම කියනවා ඇත්තටම හොඳ කටයුත්තක් කියලා ඒ හරි ප්‍රශංසා කරනවා අපි පවුලක් විදිහට අපේ තිබෙන ගෙවත්ත වටපිටාව පුංචි ඉඩකඩක් වුණත් මේ විදිහේ වගාවකට යොමු වෙලා එහි පළදා වර්ගෙන හරි ලස්සන සතුටක් අපූර්ව සතුටක් ලබා ගන්නවා අපි වැඩ කරන ආයතනයේ රජේ හෝ වේවා පෞද්ගලික හෝ වේවා අපේ ආයතනයේ තුලත් මෙවන් ඉඩකඩක් තිබෙනවා නම් ඒ ඉඩකඩේ Tamanට පුළුවන් Tamanගේ ආයතනික වැඩ කටයුතු වලට බාධා නොවන ආකාරයෙන් මේ වගේ වගාවක් කරලා සතුටු වෙන්න ඒවත් සමංගේ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් අතර කිසියම් ක්‍රමවේදයකට බෙදා හරින්න පුළුවන් නම් මේක ලොකු සතුටක් ලැබෙන වැඩක් වගේම අද කාලේ විය යුතු වැඩක් මං හිතන්නේ මේක රාජ්‍ය ආයතන ව්‍යුහය පුරාම ව්‍යාප්ත වෙන්න ඕන වැඩක් ඒක පෞද්ගලික අංශය කියලා ભેදයක් නැහැ අපි හැමෝම කරන්න ඕන වැඩක් සරෝජිත් මහත්මිය අපි දුටුවා මෙහි විවිධ භෝග වර්ගයන් වගා කරලා තිබෙනවා කාර්ය මණ්ඩලයේ සමාජික සමාජිකාවන්ගේ උනන්දු උත්සාහයත් එක්ක අපි කියමු මොනවද ඒ ඇත්තනම් අපි මේ වගා කරලා තිනවා වම්බටු තරණබටු තක්කාලි මිරිස් මාළු මිරිස් වැලනියා මිරිස් ඊළඟට දඹල මෑකරල් අඩුම ගන්න මේ නිමිති පව වගා කරලා තියෙනවා කතුරු මුරුංගා කොළ කන්නෝනේ මනුස්සෙන්ට මුරුංගා ඒ වගේ හැම භෝගයක්ම නෝ කෝල් රාබු හිටන් වගා කරලා තියෙනවා ගෝවා ඒවා හැම දෙයක්ම අපි ඉතින් වගා කරලා ඒ පුළු පුළුවන් විදියට වැඩේ කරනවා බතර මුල්ල ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් වැඩබාර නිලධාරී කාර්යාලයට අයිති මේ ඉඩම මනාලෙස ප්‍රයෝජනයට අරගනිමින් නිවසේ පරිභෝජනයට අවැසි එළවලු භෝග බොහොමයක් පලා වර්ග බොහොමයක් වගා කරලා තිබෙනවා සරෝජිත් මහත්මයා හොඳ කතාවක් කිව්වා මේ කාර්ය මණ්ඩලයේ සමාජිකයෝ සියලු දෙනාම තමන්ගේ නියමිත කාර්යාල වේලාවටත් කලින් ඇවිල්ලා කාර්යාලයෙන් පසුවත් රැඳී සිටිලා මේ කටයුතු වලට ලොකු සහයෝගයක් දක්වනවා කියන කාරණාව අනිත් එක තමයි දැන් අපි බොහෝ දෙනෙක් කතා බහ කරන දෙයක් වසවිසෙන් තොර ආහාර වේලක් අපේ පවුල අතර පවුලේ සමාජිකයෝ අතර බෙදා හදා ගන්න පුළුවන් නම් හරිම වටිනවා සරෝජිත් මහත්මයා කිව්වා දැන් මේ වගාවටත් එහෙම වසවිස විවිධ රසායනික බෙහෙත් වර්ග උපයෝගී කරගෙන නැහැ කියලා කාබනික පොහොර භාවිතයෙන් තමයි සිදු කළේ කියලා අපි ඒක ගැනත් පොඩ්ඩක් කියමු මේකට පාවිච්චි කරන්නේ කුකුල් පොහොර ඒ කියන්නේ කෘමි උදර වළක්වන්න තමයි අපි මේ ගස් හිටවලා තිනවා මේ දාස් ගස් අටපෙතිය ගස් ඒකෙන් කෘමි උදර වළක්වනවා ඊට අමතර තමන්ගේ සෝත්සායෙන් ගෙවල් වල එක්කව කරන අපි මේ මොකෝ එහෙම පාවිච්චි කරILLක් නැහැනේ මේ සුදුළු උණු බික පවා මිරිස් මේ ලුණු පොත්ත පවා කට්ටියගෙන ඒක තඹලා ඒක කෘෂි රසායනයක් වශයෙන් රසායනික නැතුව මේ ඒ විදිහට යොදා ගන්නවා ඒවා ඉහිලා තමයි මේවා මේ මොනාරි කෘමි උදරක් ආව නම් ඒක මේ වගේ තියෙන්නේ පොවර ලෙස භාවිත කරන ඉතින් ඇත්තටම කුකුල් පොවරම විතරයි වෙන ඉතින් අපි මේ අනිත් දේවල් කරගෙන යනවා ඉතින් ජලය දාන වෙලාවට වතුර දාන්න ඕනේ ඒවා කරගෙන ගිහිල්ලා ඉතින් ඇත්තටම ඒ වෙනුවෙන් ඇත්තටම සෑහෙන කැපීමක් කරගෙන කරනවා කට්ටිය පසුගිය කාලවකවානුව තුළ රාජ්‍ය අංශයේ පවා විවිධ චක්‍රලේඛන පවා නිකුත් කරමින් තමන් නිවස තුළ ස්වයංපෝෂිත වීමට තමන්ගේ ගෙවත්ත වගා කරමු කියන සංකල්පය ගොඩනැගුවා ගෙවුණු අභියෝගාත්මක කාලවකවානුවත් එක්ක. ඒ වකවානුවේ නම් මොනවා හරි දෙයක් ඔබත් නිවසේ පරිභෝජනයට හිටව ගන්න නැති, එහි පළදාව ලබා ගන්න නැති. හැබැයි කාලය ගෙවිල යද්දී මේ දේවල් බොහෝ දෙනෙකුට අමතක වෙනවා. වෙළඳපොළට ගිහිල්ලා ඊටාම පහසු ක්‍රමයට මොනවා හරි දෙයක් මිලදී ගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මේ ආයතනය තුළ අපි දැක්ක ඒ ක්‍රියාන්විතය දිගටම අරගෙන යනවා. ඇත්තටම අපේ රටේ අනෙක් ආයතනවලට ආදර්ශයක් ලබා දෙන්නේ කොහොමද ඔබතුමාට ඒ ලබා දෙන්න පුළුවන් පණිවිඩයක් අපි ලබා දෙමු. ආයතනවල ගොඩක් දේවල් වල හිස් ඉඩම් තියෙනවා.
මේ ඒව ඇත්තටම මේ වගේ කටයුතු වලට යොදාගත්තොත් මම හිතනවා ඇත්තටම අපි අඩුම ගාන ඉන්න සේවකයන් පිරිසරි මත යැපෙන්න පුළුවන් කියන මාතත් තියෙන මොකද මට මම අත්දැකීමෙන් දන්නවා මේකෙන් අපි අපේ සේවක කණ්ඩායම කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද කියලා. ඒ වගේ ඉතින් ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි අපිට ඉතින් කරන්න පුළුවන්කම දෙන අපේ ආයතනයේ හිටපු මංගාව වැඩ කරපු සේවකයන්ගේ ඇත්තටම දැඩි කැපවීමක් තියෙනවනේ. තමන් ඒ වෙනුවෙන් කැපුණ නැත්තම් කරන්න බෑ මේ වගේ දෙයක්. ඉතින් ඇත්තට මේ කැපවීම කරන්න පුළුවන් සේවක සංඛ්‍යාවක් ඉන්නවනම් ඕනම ආයතනයකට මම හිතන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඕන තරම් මේ වගේ වගා නොකරපු ඉඩම් තියෙනවා. මිනිස්සුන්ට දවසකට පැයක් ඒ වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් ඇත්තටම මේක නිකන් ඉබේ හැදෙන දෙයක්. දවසට පැයයි කැප කරන්න ඕනේ. ඉන්නවස ආයතනික සේවක සංඛ්‍යාවක් ඉන්නවනේ සාමාන්‍ය. ඒ සේවක සංඛ්‍යාවට එක්කෙනාගේ එක පැයක් කියන්නේ ඇත්තටම ලොකු කාලයක්. ඔබට පුළුවන් ඔබේ කාලය ප්‍රයෝජනෙට අරගනිමින් ඔබේ සේවා මුරෙන් පස්සේ හෝ ආරම්භයේ ප්‍රථම හෝ මෙවැනි කාර්යවේක දෙන්න අපේ රටේ බොහොමයක් රාජ්‍ය ආයතනවලට අයත් හිස් ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා ඉදිරි ව්‍යාපෘති කටයුතු වෙනුවෙන්. බොහොමයක් දෙනා තවමත් රාජ්‍ය සේවයට රාජ්‍ය නිලධාරීන්ට නගන මැසිවිල්ල තමයි බොහොමයක් මේ වගේ රටේ සංවර්ධනයේ උදෙසා දායක වන ව්‍යාපෘතිවලට සහභාගී වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි හොඳ උදාහරණයක් ඔබට පෙන්වුවේ ජාතික ජල සම්පාදන ජලාප වහන මණ්ඩලය තමන්ට තිබෙන ඉඩ ඉදිරියේදී ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදාගන්න ඉඩ ප්‍රමාණයක් මේක. හැබැයි ඒ කාලේ වෙනකන් නිකන් ඉඳලා නැහැ. ඒ කාලේ වෙනකන් මේ ඉඩ මනාලෙස ප්‍රයෝජනයට අරගනිමින් ගෙවත්තක වගා කරන්න ඕන භෝගයන් වගා කරලා තමන්ගේ කාර්ය මණ්ඩලය අතර බෙදා හරින හරි සමාජ සුභසාධන වැඩපිළිවෙලක් පටන් අරගෙන තිබෙනවා. ඉතාමත් වැදගත් මේ පිළිබඳ තවත් තොරතුරු අපි ඔබට ගෙන එන්න සූදානම්. රන්බිමට අරුණැල්ල මේ මහ පොළවේ කිසිම බිම් අඟලක් අහක දාන්නේ නැතුව අපිට හැකි උපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් ගොඩක්ම වටිනවා. මේ ගෙවෙන අභියෝගාත්මක කාලවකවානුව තුළ හැම ඉඩකඩකම මොනවා හරි දෙයක් වගා කරගෙන තමන්ගේ පරිභෝජනයට ගන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ හුඟක් වටිනවා. ඉතින් මේ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම මත මේ කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව අද රන්බිමට අරුණැල්ල වැඩසටහනින් ඔබට කියා දෙන්නේ. අපි දැක්ක බත්තරමුල්ල වැඩබාර නිලධාරීන්ගේ කාර්යාලයට අයත් ඉඩම්වල කොහොමද වගා කරලා තිබෙන්නේ මේ ඉඩකඩ නිසිලෙස ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ කියන කාරණාව අපි දැන් ආව හෝකන්දර පොම්පාගාරයට ඒ ආයතනයටම අයත් මේ ආයතනයේ වටපිටාව බිම් කඩ ඉතාම මනාවට ප්‍රයෝගී කරගනිමින් විවිධ භෝග වර්ග වගා කරලා තිබෙනවා. එහි ඉංජිනේරු සහකාර විදිහට කටයුතු කරන ගිහාන් සංජීව මහත්මය අපිත් එක්ක එකතු වෙනවා. ගිහාන් දැන් කොහොමද ගිහාන් මහත්මය අපිට කියන්නකෝ මේ ඉඩකඩ කොයි විදිහටද ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ කියලා. ඔව් ඇත්තටම අපි ගොඩක් වෙලාවට මේකට මූලිකත්වයේ වුණේ කොරෝනා කාලේ. ඉතින් කොරෝනා කාලේ අපි වැඩබලධාරතුමාගේ සහ ඉංජිනේරුතුමාගේ උපදෙස් මත අපි මෙතෙන්ට පත්වීමක් ආවා. තාවකාලිකව නමුත් ඒ කාලේ ඉනකොට අපිට මේ ගැන ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. නමුත් අපි ටික දවසක් ඉන්නකොට අපිට තේරුණා මේ ඉඩකඩක් තියෙනවා අපරාධේ මේක. ඒ දවස්වල යම් යම් අපහසුතාවන් තිබ්බා. ඒවත් එක්ක අපි තීරණය කරා අපි ඉහළධාරින් උපදෙස් මත මෙතන වගා කරන්න සුදුසුයි කියලා. ඉතින් ඒ වගා කරන්න සුදුසු මත අපි යම් යම් වෝග වගාවල් අපේ සේවකයන් සියලු දෙනාම එකමුතු වෙලා අපි පටන් ගත්තා. ඉතින් ඒකේ ක්‍රමානුකූලව සුළු වශයෙන් පටන් ගත්තා. ඉතින් ඒකට අපිට ඉහළින් ගොඩක් අපිට උපදෙස් ලැබුණා, සහයෝගය ලැබුණා. ඉතින් අපි මේකේ මුලින් සුළුසුළු වගාවන් කරාම අපිට තේරුණා මේක ගොඩක් දුරට සාර්ථකයි, අපිට මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි ක්‍රමානුකූල එක් එක් තැන්වල සාමාන්‍ය වම්බටු, ඊළඟට වැටකොළු, මිරිස්, බණ්ඩක්කා, දඹල වගේ අපිට ගන්න පුළුවන් සීමිත ඉඩ ප්‍රමාණවල අපි උපරිම විදිහට වගා කරන්න කටයුතු කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් අපි ක්‍රමානුකූලව අපි වැඩ කරන සේවකයන් මේ වැඩ කරන රාජකාරිය අතරතුර තියෙන ලැබෙන සුළු ඉඩ ප්‍රමාණය තුළ මේ අදාළ කාර්යයන් ටික කරගෙන ගිහිල්ලා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ මේ කාර්ය මණ්ඩලය ඒ පිළිබඳ හැබැයි හොඳ අවබෝධයකින් යුතුව මේ ඉඩකඩ ප්‍රයෝජනයට අරගෙන වගා කරලා තියෙනවා කියන කාරණාව අපිට පැහැදිලි. හැම බිම් අඟලක්ම ප්‍රයෝජනයට ගනිමින් ඒ බිම් කොටස්වල වඩාත් සුදුසු භෝග වගා කරමින් මේ ඉඩකඩ ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. ඇත්තටම ගිහන් මහත්මය අපිට කියන්නකො දැන් ඇත්තටම රාජ්‍ය ආයතනයක් විදිහට හොඳ ආදර්ශයක් මේක රටටම ලබා දෙන තමන්ගේ දෛනික රාජකාරී නැත්තම් රාජකාරී වලට බාධාවක් නොවෙන්නේ මේ වගේ දේවලුත් කරන්න පුළුවන්කම තියෙනවා නේද? මුලදී චුට්ටක් අමාරුවක් තිබ්බා. නමුත් අපි කාලය ශ්‍රමය කට්ටියගේ යම් කැපකිරීමක් අපි ගොඩක් වෙලාට කෑමට එනකොට නැත්නම් හවස් වරුවට මේ වතුර ටික දාන උදේ වරුව අපි වැඩට යන ඉස්සෙල්ලා මේ වැඩ
වැඩ ඇරේන්ජ් කරන අතර කවුරු හරි මේකට සහයෝගයේ ඔක්කොම ටික හිටපු කට්ටිය පහදිලෙම සහයෝගයක් දැක්ුවා. ඒ සහයෝගය හැමදෙනාගේම සහයෝගය මත තමයි අපිට මේ තත්ත්වයට හැමදාම මේ වගා කරගෙන යන්න පුළුවන්කම තිබ්බේ. මේක නඩත්තු කටයුතු වලට අපි ගොඩක් කලාවට එක්කෙනෙකුට දෙන්නෙකුට බාර දීලා තියෙනවා තාම ඒ කියන්නේ සාමාන්‍ය විදියට. ඉතින් එයාට තමයි අපි කියන්නේ මේක සතියකට සැරයක් මේ පළදාව ගන්න කියලා සතියකට ගොඩක් කලාවට. ඉතින් එයා කරන්නේ මේ සල්ලදගෙන අරගෙන ඉවරලා මේ වැඩ කරන සේවකයන්ට සමානව මේ කොටස් වලට වෙන් කරලා සියලුම සේවකයන්ට හැම දෙයක්ම ලැබෙන විදියට අපිට වෙන් කරලා එයා දෙනවා. ඉතින් එයාගේ නඩත්තුවට අපි මෙතන පෝර වලට අවශ්‍ය ඒවාට අපි තමන්ට කැමති විදියට සුළු මේක කරගෙන යන්න මේ පහසුකම් වෙන විදියට වැඩ කටයුතු කරගෙන අපි මේක පවත්වාගෙන යනවා. තමන් වැඩ කරන ආයතනය තුලත් තමන්ගේ හැඟීමෙන් තමන්ගේ කමෙන් වැඩ කරලා මේ දේවල් හරිහැටි කරන්න පුළුවන් නම් රටක සංවර්ධනය ගැන කතාබහ කරන අපට ඒක හොඳ මාවතක් විවර කරලා දෙනවා. ඇත්තටම හොඳ ආදර්ශයක් ලබා දෙන්නේ මේ ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලයේ බත්තරමුල්ල ශාඛා කිහිපෙම එකතු වෙලා ඇත්තටම ගිහන් මහත්මය ඇති රටටම කියන්න පරිවිඩයක් අපි ලබා දෙමු. ගොඩක් වෙලාවට යොමු වුණේ කාබනික වගාවත් එක කිසිම රසායනික ක්‍රම උපයෝග කරගෙන නෙමෙයි. ඉතින් අපිට අපේ වැඩමාල් දබාට නිර්ධාරතුමා ගොඩක් උදව් කරා පොහොර ලබා ගන්න. ඒ වගේම ගොඩක් වෙලාවට සියලුම දේවල් අපි මුලින්ම වුණ කාබනික වගාවට. කාබනික වගාවත් එක තමයි අපි මේක කරගෙන යන්නේ. අදරත් අපි කිසිම රසායනික පොහොරක් මේකට යොදන්නේ නැහැ. එතකොට ඒ වගේම මම දකින විදියට අපිත් පුරුදු වුණා මෙතෙන්ට ආවට පස්සේ අපේ ගෙවත්තෙත් යම් ආකාරයකට වගාවක් කරන්න මේක දැකලා. ඒ කියන්නේ අපිට තේරුණා මේක කරන්නේ කොහොමද මොකක් කර අපි අයිඩියාක් අරගෙන අපිත් ගෙවල් වලත් මේකත් උපයෝග කරගෙන වැඩ කටයුතු කරා. ඒ වගේම අනිත් රාජ්‍ය ආයතන වලටත් තියෙන සීමිත ප්‍රමාණය අපිට ඉඩ නැහැ කියලා හිතන්න හොඳ නැහැ. තියෙන සීමිත ප්‍රමාණය මේ රජයටත් මේ රටටත් වාසියක් සහනයක් ලැබෙන විදියට මේවක වගා කටයුතු කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් අනිත් රාජ්‍ය ආයතන වලටත් සහ අපේ ආයතන වලටත් මම හිතනවා මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ගොඩක් ඒවත් කරගෙන යනවා. ඉතින් ඒකින්ද මම හිතනවා පුළුවන් වෙයි කියලා. Ranbimata Arunella වැඩ පරීක්ෂක තිලින විජේසිංහ මහත්මය අපිත් එක්ක එකතු වෙනවා. ඇත්තටම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියන්නේ පැය 24ම රාජකාරි කරන මහ ජනතාව වෙනුවෙන් සේවා සපයන ආයතනයක්. එහෙම උණයි කියලා මේ දේවල් මගහැරලා නැහැ. තමන්ට රට වෙනුවෙන් කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවා නම් කළා තියෙනවා කියලා මේ රූප සටහන් දකින්න ඔබට පැහැදිලි. මොකක්ද ඔබේ අදහස ඒ ගැන? ඔව් ඇත්තටම දැන් ඔබතුමා කිව්වා වගේම අපි මේ 24 පැයේම රාජකාරණ කටයුතු කරන කණ්ඩායමක්. ඉතින් දැන්ටත් අපේ සේවක පිරිස මේනකොට ප්‍රධාන නඩත කටයුතු කීපයක් කරනවා. ඉතින් ඒ අතරතුර තමයි අපි ඇවිල්ලා මේ දැන් මේ හෝකන්දර පොම්පාගාරය කියන ප්‍රදේශය මම තමයි කටයුතු කරන්නේ බාරව. ඉතින් මටත් පුළුවන් හැම වෙලාවෙම දැන් මටත් අද අඩතු කටයුතු මොනා තිබුණත් පුළුවන් හැම වෙලාවක මෙතනට ඇවිල්ලා මේ දේවල් වලට උදව් වෙලා හැමදේම අපි කරගන්නවා. ඒ වගේම අපේ මේ කටයුතු වලට වෙන් වෙච්ච වෙනම පිරිසක් ඉන්නවා. වෙන පිසක් කියන්නේ දැන් අපි එක්කෙනෙක්ට මේක බාර දීලා තියෙනවා මේකේ කටයුතු අවධානය යොමු කරලා කරන්න. එතකොට දැන් පෝර ටික දාන්න ඕන හරියට මේ වෙලාවට. ඒ වගේම මොනා හරි ක්‍රුමිනා උදුරු එනවා නම් ඒ ඔක්කොම බලන්න අපි කෙනෙක්ට ඒක බාර දීලා තියෙනවා. ඉතින් එයාත් ඒ කටයුතු ඔක්කොම කරනවා. අනිත් කට්ටියත් පුළුවන් හැම වෙලාවටම ඇවිල්ලා එයත් එක්ක සහයෝගයෙන් වැඩ කරගන්න. ඉතින් විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේකට අපි කිසිම රසායනික පෝරක් භාවිතා කරන්නේ නැහැ. කාබනික පෝරමයි දාන්නේ, කුකුල් පෝර, ඒ වගේ දේවල්. මම හිතනවා අපි මේ කරන වගාව ඉතාම සාර්ථකයි කියලා. ඉතින් අනිත් අයට උපදේශක් වගේ දෙනවා මේක කරගන්න. අනිත් රාජ්‍ය ආයතන වලට පුළුවන් වෙලාව ලැබෙන හැම වෙලාවකම තමන් කාට හරි කවුරු හරි කතා කරගෙන මේ වැඩේ කරගෙන රටට දැන් මේ හැමතැනම අපි දන්නවා ආර්ථික අර්බුදයක් එනවා, ඒ වගේ ප්‍රශ්න තියෙන කාලෙක කාටවත් එහෙම බරක් නොවී තමන්ට පුළුවන් දෙයක් ගෙවත් හෝ වදා කරගෙන තමන් ඒ දෙකට රටට ආදර්ශයක් වෙන්න කියන දේ මම කියන්නේ.